අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වර්ෂාවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් දිස්ත්‍රික් කිහිපයකට නායම් රතු නිවේදන නිකුත් කෙරේ ඉදිරිපැය 12 තුලත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අකණ්ඩව වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි දිවයිනේ ප්‍රදේශ රැසක මාර්කරිය අනතුරු පාසල් සිසුවෙකුත් රිය අනතුරකින් ජීවිතක්ෂයට වැටලීම් වලින් අදත් හෙරොයින් කේරළ ගංජා සහ නීති විරෝධී මත්පැන් පොලිස් භාරයට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට දැන් දේශීය පුවත් අද සිට සියලු රජයේ පාසල්වල හය ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු පාසල් අදීර කිහිපයක් යටතේ පසුගිය මාස කිහිපය තුළ විවෘත කරමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් අද සිට සියලුම පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් සතිය දින පහම පාසලට පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව පාසල් පෙරවරු 7:30ට ආරම්භ වී පසුවරු 1:30 දක්වා පන්ති පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද දවසේ පාසල් දරුවන් ඉතාමත් උනන්දුවෙන් පාසලට පැමිණෙනවා අපේ වගකීම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දීලා තියෙන උපදේශ නිසියාකරණයෙන් පිළිපැදලා මේ වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුලින් තුරන් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය විදුහල්පතිවරුන් විදියට ආචාර්ය මණ්ඩලය විදියට ඒ වගේම පාසල් දරුවන් විදියට රටට ලබා දෙන එක මෙතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විදුහලට අද දින පැමිණි හයිශ්‍රේණි සිසුන් 100කට ආසන්න පිරිසක් ආපසු තම නිවාසවලට රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කර තිබෙනවා. හැටන් බොස්කෝ විදුහලේ අවුරුදු 80කට වඩා පෙරනි ගොඩනැගිල්ලේ 6-7 ශ්‍රේණිවල පන්ති පවත්වාගෙන යන බවත් ඊන් හයිශ්‍රේණි සිසුන් අධ්‍යාපනය ලබන ගොඩනැගිල්ලේ කොටස දැඩිව අබලන්ව පැවතීම හේතුවෙන් පවතින වර්ෂාවත් සමග සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාමට අපහසු බව පවසමින් දෙමව්පියන් සිය දරුවන් ආපසු නිවාස කරා රැගෙන ලැබුවා ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 43 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3092 දක්වා ඉහළ ගියා. ඊයේ දින නව ආසාදිතයින් 43 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලින් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලින් 43 දෙනා අතර කටාර්හි සිට මෙරටට පැමිණි පුද්ගලින් 30 දෙනෙකු, කුවේටේ සිට පැමිණි පුද්ගලින් 5 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි 6 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජ්ය සිට පැමිණි පුද්ගලෙකු සහ ඉන්දියානු සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3092ක් දක්වා ඉහළ ගියා. මෙවන විට පුත්කලින් 201 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඊයේ දිනේ මෙරට තුල PCR පරීක්ෂණ 1810ක් සිදු කර ඇති අතර මේ දක්වා මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 228052ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල නැති සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් අද අලුයම දිවෙනට පැමිණ තිබෙනවා. QR 668 දරන ගුවන් යානයෙන් කටර් සහ ඩුබායි හි සිට ගුවන් මගින් 86 දිනෙකු දිවෙනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ලොවපුරා කොරෝනා ආසාදිතීන් 259,489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 862,000ක් ලෙසයි. ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලියෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1166ක්. ඊට අමතරව ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් දහස ඉක්ම වූ දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 වැඩිම ආසාදිතීන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 78169ක්. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ අතර කඳුකර ප්‍රදේශයේ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකට නායම් අනතුරු වැගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. මේ අතර ඉදිරිපැය 24 පුරා පවතින වැසි තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනේදීත් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. ගල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අතර ගල්ල වඳුරඹ මාර්ගයේ ස්ථාන කිහිපයකුත් වඳුරඹ බද්දේකම මාර්ගයේ ස්ථාන කිහිපයකුත් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එමෙන්ම ගංගාගේ ජල මට්ටමද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව පෝලියන් කුලප ඉරට්ට පෙරිය කුලප කුඩා කච්චු කොඩිය මඩුකන්ද ඇතුළු ස්ථාන රසකට මහ වැසි ඇදහැලී තිබෙනවා. වැසි සමග ඇති වූ සුළංතත්වයේ හමුවේ නිවස රසකටද හානි සිදු වී ඇති බවට වාර්තා වනවා. මෙවැනි වැසි සහිත තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාර්තා වෙමින් පවතිනවා. කෙසේ වෙතත් වර්ෂා සහිත තත්ත්වය සමගම ආපදා තත්ත්වයක් තවමත් වාර්තා වෙලා නැහැ. නමුත් සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක එකම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් අකණ්ඩව දැනුවත් කළ තියෙනවා මේ පිළිබඳ එකම ඉදිරියේදී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පරිදි ඉදිරි කටයුතු වෙනුවෙන් සියලු ජනතාව සහ එම පුද්ගල ආයතනයන් දැනුවත් කිරීම ආයතනය දැනුවත් කිරීම සහ සූදානම් කර තැබීම මේ වීඩියෝටත් ආපදා කළමනාකරණ මැදිස්ත්‍රිණ මගින් සිදු කළා තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගෙවි ගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රියානතුරු රැසක් වාර්තා වුණා. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තාලන් කුඩාහි සිදු රියානතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අක්‍රේපත්තුවේ සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් එම දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුදුකුඩි රිප්පු කාලි කෝවිල පාරේ පදිංචි වයස අවුරුදු 20 සහ 22 යන වයස්වල පසු තරුණයින් දෙදෙනෙක්. මේ අතර එම බස් රථයට මහජනතාව විසින් අලාභහානි සිදු කර ඇති අතර රියදුරු සහ රිය සහායක පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාලුපාරේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අදාළියම සිදු අනතුරකින් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදියක් පාරේ නිවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටියේ මොහොට්ටිවත්තේ පදිංචි 16 හැවිරිදී පාසල් ශිෂ්‍යයෙක්. අනතුරින් මියගිය ශිෂ්‍යයා අනතුරු සිදුවන අවස්ථාවේ පදවය තේසිය මිතුරෙකුගේ යතුරුපැදියක් වන අතර අදාළ සිසුවාට රියදුරු බලපත්‍රයක්ද නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනුරාධපුරයේ සිට වවුනියාව දෙසට ගමන් කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් පස් දිනකු ගමන්ගත් මෝටර රථයක් අද අලුයම සොරණතොට ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරින් කතිකාචාර්යවරයන් සිව් දෙනෙක් සහ කතිකාචාර්යවරයෙක් තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද බැටලීම් වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය කේරළ ගංජා සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහින සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේදී නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටහින පොලිසිය සපත් වී තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2410ක් සහ හෙරොයින් ජාවාරමින් උපයාගත් බව පැවසෙන රුපියල් 90000ක මුදලක්ද කොටහින පොලිසිය සේබහරයට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු ලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් මෙම හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාව නීති රැහැනට හසු කර ගැනීමට කොටහින පොලිසිය කටයුතු කර තිබෙනවා. කළුතර පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 6 දිනක අත්අඩංගුවටගෙන තිබෙනවා. බහරයට ගනු ලැබූ මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් සංඛ්‍යාව 21ක් වන අතර අදාළ මත්පැන් පොහොය දිනවලදී කළුතර දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ සහ සුළු කාර්ය මණ්ඩල සේවකින් සඳහා අධික මුදලකට අලෙවි කරන බවට අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර දකුණු කළුතර පොලිස් වසමේ රජවත්ත සහ හීනටියංගල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 67500ක් සහ සයිඩර් මත්පැන් මිලිලීටර් 33750ක් සහ අදාළ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ සහ ගෝඩා බැරල් 4ක්ද බහරයට ගෙන තිබෙනවා. අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 361ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මැදවච්චිය ප්‍රදේශයේ පුත්කලියෙකු හට මෙම කේරළ ගංජා තොගය බහර දෙන ලෙසට තිසාවෙව නීරාවිය ප්‍රදේශයේ පුත්කලියෙකු අත්අඩංගුවටපත් සැකකරුවන් වෙත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මහනුවර කටුකස්තොට පොලිසිය විසින් රුපියල් ලක්ෂ 5000ක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. හල්ලොලුව වරාතැන්න ප්‍රදේශයේ නිවසක එළවලු වගාවක් මුවාවෙන් ඉතා රහසිගත ලෙස ගංජා වගාවක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත කටුකස්තොට පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී අත්අඩංගුවටපත් සැකකරුවන් ගංජා අලෙවි කිරීමට සූදානමින් පසු වූ බවයි පොලිසිය සඳහන් කළේ. යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වර්වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. එම යෝජිත කෙටුම්පත මේ වන විට නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යොමු කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. එහි නිරීක්ෂණ අද දිනේ ලැබෙනු ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට අමාත්‍ය අනුකමිටුවක්ද පත් කර තිබෙනවා. එම අනුකමිටුව සඳහා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදේ ගම්මන්පිල සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන අමාත්‍යවරුන්ද ඇතුළත්.
මෙතර අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්වීමට නියමිතයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කිහිලිය රඹුක්වැල්ල මහතා. දැන් මේ වෙනකොට තුන්වෙනි දෙකේ බලය දීලා තියෙනවා ව්‍යවස්ථා සංශෝධනය මේ වෙනකොට කොයි තත්ත්වයකද තියෙන්නේ. අපේ නැතිවරණ ප්‍රකාශනයේදී අපි බොහොම පැහැදිලි කිව්වා 19 හැකේක්මනේ. අපි ඉවත් කරන්න වෙනවා මොකද හේතුව 19 රට හිර වෙලා තියෙන තැන් ගණනාවක් තියෙනවායි කියලා. ඒ වගේම සමස්ත ව්‍යවස්ථාව වෙනස්කිරීම ගැන අපි කතා කරා. ඒවල 19ට ප්‍රමුඛත්වය ලැබලා දීලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් කමිටි එකක් පත් කරලා තියෙනවා. ඒ කමිටි එකේදී ඒ කමිටි එකේ වාර්තාව කැබිනට් එකට ලැබුණාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා කෙටුම්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සමස්ත ව්‍යවස්ථාව කියන එක අඳුම ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ වගේම විශාල වශයෙන් සංවාදකයට යටත් විය යුතුයි. ජනතාව දැනුවත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ දින ගණනාවක සංවාදයකට හෝ විවාදයකට භාජනය විය යුතුයි. ඒ නිසා ඒ කටයුත්තේ ආකාරයෙන් සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවට ඒමට පැමිණීමට නොහැකි ඇතම් පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙන්ම උප අගමැති ධූරයක් සඳහා තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ. නෙවෙනි අංගෙනුත් ඒකට ඇතුළත් වෙනවා. එහෙම ඒවා අපි කාටවත් මං හිතන්නේ ඔය හිතලා මතලා නිකන් අර අපි කියන මව මේ තමන් හිතෙන් මවාගත්ත දේවල් තාම අපිවත් දැකලා නැහැ මොකද්ද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් බලාගන්න. ඩිසෙන් ගහන ව්‍යවස්ථාවේ මොනවැනි අංගද වෙනස් කිරීමට බලන්න. නෑ 19 විශ්වාස ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිතුමාට තබාගත හැකි අමාත්‍යාංශ සම්බන්ධව සඳහනක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවේ ආ වගන්තියේ තියෙනවා අතික ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම ජනතා විසින් පත් කරන ලද ජනාධිපතිතුමා සතුයි කියලා. දැන් එහෙම තියෙද්දී ඒ වගේම සේනාධිනායකයා හැටියට. එතකොට සේනාධිනායකයා සහ මුළු රටේම ආරක්ෂාවේ වගකීම එතුමාට දුන්නාම එතුමාට වගකීම ක්‍රියාත්මක කරන්න උවමනා මෙවලම් ලැබලා දීලා නැහැ. ඒ නිසා එවැනි දේවල් නිවැරදි විය යුතුමයි. වත්මන් ආණ්ඩුව සඳහා ජනතාව 3/2 බලයක් ලබා දුන්නද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අත්නොමතික බලයක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ 225න් 223 දෙනෙක්ගේ පමණ කැමැත්ත ලබා ගැනීමෙන් සම්මත කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි දැනට ලංකාවේ පවතින්නේ. ඒතකොට දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාලනය කළ හැකි අය පාලනය කළ නොහැකි දේශපාලන කණ්ඩායම් එකඟ වන කරුණු එකඟ නොවන කරුණු සියල්ලක් ගොනු කළා හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිසා තමයි පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන පක්ෂ අත ඔසලා සම්මත කළ තිබෙන්නේ දැනට තිබෙන 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය. ඒ සංශෝධනයෙන් කළ නොහැකි කොටසක් ඉතුරු වෙලා තිබුණා. ඒ ජනමත විචාරණයකින් කළ යුතු වැඩ කොටස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිදු වුණේ නැහැ. ඒ නිසා ඇතිවන යම් යම් අර්බුද තියෙනවා නම් සියලු දේශපාලන පක්ෂ සමග නැවත සාකච්ඡා කළා. සියලු දේශපාලන පක්ෂවල අරමුණු කුමක්ද කියලා කල්පනා කරලා බලලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් අත්නොමතික විදියට තමන්ට බලය තියෙනවා කියලා කරන්න පුළුවන්කම තිබෙනවා. කැමැති ක්‍රමයකට කරාම ඒක ප්‍රතිවිපාක මහජනතාව භුක්ති විඳිය යුතුව තිබෙනවා. මහජනතාව 3/2 බලයක් ලබා දුන්නේ මහජනතාව දන්නේ නැහැ කුමක්ද ඉදිරිපත් කරන්න කියලා කුමන වගන්තිද ඇතුළත් කරන්න කියලා කුමන වගන්තිද ඉවත් කරන්න කියලා. ඒ නිසා මහජනතාව අවස්ථාවක් ලබා දෙන එක ඇත්ත. හැබැයි ඒක අත්නොමතික විදිය භාවිත කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන මමත් ලංකාවේ මතයක් දරපු දේශපාලකෙක්. 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කරාම ආණ්ඩු ක්‍රම ස්ථාවේ මගේ මතකයේ හැටියට 55 එක වගත්තිය. ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයෙක් සහ ලේකම්වරයෙක් පත් කරාට පස්සේ මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ගියාම 19 වෙනි සංශෝධනයෙන් තිබෙන බාධක ඉවත් කළ යුතුව තිබෙනවා. ඒ ගැන සමාලෝචනයක් අවශ්‍යයි. ඒ ගැන සාකච්ඡා මාර්ගයෙන් වෙනස් කිරීමක් සිදු කළ යුතුවම තිබෙනවා. ඒ පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.